සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. හිතන්ගෙන මත කියවීමෙන් මිනිසා පිරිපුන්ගී ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙත්තක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියඬ අපේ වෑයම හිතන්ගෙන මතක් වේ. ගුවනේ ඔබේ හඬ සිය හඬ ඔබේ ආදරණීය සිය හඬේ පොතක් ගැන වතක් ඔබේම වැඩසටහනට අද ඇවිත් ඉන්නවා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ලේඛන කලාවට අලුත්. නමුත් ඔහු නීතිඥ වෘත්තියේ බොහොම ප්‍රවීණ නීතිවේදියෙක්. අපි ඔහුව ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් සියහඬ අහගෙන ඉන්න අපේ ශ්‍රාවකීන්ට ඔබ කවුද කියලා ඔබේම හඬින් කිව්වොත්. මගේ නම සමන්ත ප්‍රනාන්දු. මම මුලින්ම රැකියාවක් වශයෙන් කළේ පොල් පර්යේෂණ මණ්ඩලයේ තාක්ෂණික සහකාර වරේක් වශයෙන් වැඩ කළා. ඊට පසු මම පැරාමෙඩිකල් විභාගයේ සමත් වී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධවේදියෙක් වශයෙන් ටික කලක් කටයුතු කළා. මේ අතර වාරයේ නීති විද්‍යාලයට තේරීම හේතු කොටගෙන එහි තරඟ විභාගයට මුහුණදී නීති විද්‍යාලයේ සම්පූර්ණ වසර තුනක අධ්‍යාපනය ලබලා ඊට පස්සේ එහි සීමාවාසික කාලය අවසන් කරලා පූර්ණකාලීනව නීතිඥ වෘත්තියට පිවිසුණා. මම පාසල් ගියේ මුලින්ම කලා වෙන්නප්පුව රජයේ ප්‍රාථමික විද්‍යාලයට. ඉන්පසු එය සාන්ත ජෝසප්වාස් විද්‍යාලයට අනුබද්ධ වුණා. ඉන්පසු එකම පාසලක් වුණා. මම ටිකක් කලින් පාසල් ගිය කෙනෙක්. ඒ කියන්නේ 1978 වර්ෂයේ තමයි පළවෙනි ශ්‍රේණියෙන් පාසල් ගියේ. අපි වයස අවුරුදු 7 පාසල් ගිය අය වයස අවුරුදු 6 මාස ගන්න වෙනවා පාසල් යන්න පටන් ගත්තී. ඒ අධ්‍යාපන කටයුතු වලදී සිංහල භාෂාව කෙරෙහි විශේෂ ලැදියාවක් තිබුණා. ඒ වගේම ගුරුවරු කිව්වා මාහට සිංහල භාෂාව කෙරෙහි විශේෂ හැකියාවක් තිබෙන බවත් රචනා කවි නිසැස ආදිය රචනා කළා. නමුත් මේ සියල්ල සිද්ධ වුණේ සාමාන්‍ය පෙළ වෙනකන් විතරයි. සාමාන්‍ය පෙළ සිංහල ගුරුවරයා වුණේ සිල්වෙස්ටර් ලෝ කියලා ගුරු මහත්මයෙක්. ඒ මහත්මයාගේ අප්‍රතිහෙළ ධෛර්යය නිසා අපේ භාෂා ඥානෙ ඉතා කියලා දැනගට ආවා. නමුත් මම උසස් පෙළ විෂය ධාරාව ලෙස තෝරාගත්තේ ජීව විද්‍යා විෂයේ. ඉන්පසු යම්කිසි දියුණුවක් මේ භාෂාව සාහිත්‍යය කලාව දෙරේ ඇති වුණා නම් ඒ පොතපත කියවීමෙන් රූපවාහිනිය නැරඹීමෙන් ගුවන් විදුලියට සවන් දීමෙන් ඒ වගේම ඒ විෂය පිළිබඳ දැනුමයි සමග කතාබස් කිරීමෙන් දැනුම තමයි. මේ විදිහට පාසලෙන් ඉවත් වෙලා මම පෙර කිව්වා වගේ පොඩි කාලයක් රැකියාවක් කෙරුවා. ඊට පස්සේ දිගටම අධ්‍යාපනය ලැබුවා. ඊට අවුරුදු 28 මගේ විවාහය සිද්ධ වෙනවා. මගේ පාසල් පෙම්වතිය වන අනෝමා ඩිලානි පෙරේරා සමග ඇගේ එක් අයියා කෙනෙක් මගේ 6 පන්තියේ ඉඳන් එකට ඉගෙන ගත්ත මගේ හොඳම මිත්‍රයා. මේ විවාහයෙන් පස්සේ පූර්ණ කාලීනවම නීතිඥ වෘත්තියේ ඉන්නේ සහකාරී වෘත්තියේ. ඊට පස්සේ අපට පළමුණ දරුවා ලැබෙනවා 1999 වර්ෂයේ ඒ එකම දියණිය. ඊට පස්සේ තවත් පිරිම දරුවන් 3 ලැබෙනවා. ඔවුන්ගෙන්
වැඩමහලු දරුවන් දෙදෙනා දැන් උසස් පෙළ කර අවසන් දියණිය විදේශගත අධ්‍යාපනය ලබන්නේ. ඉතින් මගේ රැකියාව දැනට මම අවුරුදු 25ක් කිට්ටු වෙන්න කරලා තියෙනවා. මාස කිහිපයයි වසර 25 සම්පූර්ණ වෙනවා කියන්නේ. මගේ වයස දැන් අවුරුදු 49 අවසන් මේ අගෝස්තු මාසයේ ආයෙන්දට වයස 50 සම්පූර්ණ වෙනවා. මගේ විනෝදාංශ වන්නේ තරුණ කාලේ නම් ක්‍රීඩා කිරීම සහ පොත්පත් කියවීම. අපේ පාසල ඒ කියන්නේ සාන්ත ජෝසප් වාස විද්‍යාලයේ ක්‍රීඩාව සඳහා චීර ප්‍රසිද්ධ විද්‍යාලයක්. ක්‍රිකට්, පාපන්දු, හොකි, වොලිබෝල් යන ක්‍රීඩා ජාතික මට්ටමේ තිබුණේ. අප සමග ඒ කාලයේදී කරට කර තරඟ කළ හැකි පාසල් දෙන්න 11යි. මට ජාතික මට්ටමට ක්‍රීඩා කරන්න බැරි වුණා. විද්‍යාලයේ ඒ ක්‍රීඩාවල නොඅඩු යෙදුණා. මල්ල ක්‍රීඩාවල යෙදුණා. මේක 100 200 දාවන තරඟ, මේක 400 දාවන තරඟ. ඊපස්සේ ඇඟ පොඩ අස්තුල වුණාම යගුලිය රෞබෙත්ත ඉසව්වලා මා නීති විද්‍යාලයේදී ධාවන ඉසව් වගේම යගුලිය රෞබෙත්ත හෙල්ල විසිකිරීම දිනේ කළා. කියවීම සහ රූපවාහිනිය නැරඹීම තමයි මගේ ඉහළම විනෝදාංශ. රූපවාහිනිය නැරඹීම යන්නට චිත්‍රපට බැලීමක් ඇතුළත්. හොඳ චිත්‍රපටයක් ආවම චිත්‍රපට ශාලාවක ගිහිල්ලා බලනවා. මේ විනෝදාංශයේ කොච්චර බලවත්ද කියනවා නම් ටයිටැනික් කියන චිත්‍රපටයේ වීඩියෝ පටයේ මම අවුරුදු 7ක් විතර නොබලා සිටියා. එය තිරේම විදි තිරේම වැලිය යුතු කැමැත්ත නිසා එහි ගුණ හානි වී කියලා. පොත්පත් කියීමේ විනෝදාංශයට අමතරව මම 2002 වර්ෂයේදී වනාතු විල්ලූ ප්‍රදේශයේ කැල ඉඩමක් නීත්‍යානුකූලව රජයෙන් ලබාගෙන මන්දෙන් පාන්දික ඉඩමක් එය වගා කරලා ඊට පස්සේ ඒ වනාන්තරයේ සුන්දරත්වයේ ඇති තරම් විඳ නැරඹුවා. සත්තුන්ගේ හැසිරීම නිරීක්ෂණය කළා. මේවා පසුව පොතක් බවට පරිවර්තනය වුණා. ඒ ගැන මා පසුව සඳහන් කරනවා. හොඳයි. නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහත්මයා, ඔබ මේ ඔබේ කුරුඳුල් ග්‍රන්ථය නිර්මාණය කරනකම් ආපු ඔබගේ මේ ලේඛන දිවියේ ගමන් මාර්ගය ගැන හැමෝම කැමති වෙයි දැනගන්න. අපි කියමුද පොඩ්ඩක් ඒ ගැන? ඇත්තටම මේ ලියන කියන ක්ෂේත්‍රයට මගේ පැමිණීම සිදු වුණේ මා කුඩා කාලයේ සිටම ඔබට මීට කලිනුත් කිව්වා තදබල පොත් ගුල්ලෙක්. අකුරු කියවන්න දැනගත්ත අවුරුදු 6-7 කාලෙින්නම්ම ඒ කාලෙත් කියවන්න උත්සාහ කළේ සුදු දුනා සුදු ඇද්දා ඒ වගේ බරපතල පොත්. මගේ අම්මගේ සහෝදරයන් දෙදෙනෙක් හිටියා කොළඹ රැකියාව කරපු. මොකද මම කුඩා කාලේ පානදුරේ මහගෙදර තමයි සෑහෙන කාලයක් හැදුණ වැඩුණේ. ඒ අය වැඩ ඇරිලා එනකොට කොළඹ ගුණසේන පොත් ශාලාවේ සල්පිල් වලින් ආදි වශයෙන් මට එක එක මට්ටමේ පොත්පත් ගෙනත් දෙනවා. ඒ නිසා මේ ඒ කාලේ පොතපත කියවලා එක එක ලේඛකයන්ගේ කතා ශෛලියට ඒ චූටි කාලෙම කැමැත්ත ඔලුවේ තිබුණා. ඒ අනුව පාසල් යන කාලේ මම මේ රචනා තරඟ වලට වීම සිදු කළා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ගෞරවයේ සහ ස්තුතියේ ආයිත්තේ මගේ සිංහල ආචාර්යවරයා වන සිල්වෙස්ටර් ලෝ මහතාටත් ඒ වගේම මගේ ආදරණීය අම්මටත්. ඇය තමයි මට අවශ්‍ය පොතපත අද කාලේ වගේ මේ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. පුස්තකාල පීරලා මගේ අධ්‍යාපන කටයුතු වල බාධා වුණු වෙන අංගමට ඒ අදාළ පොතපත ගෙනත් දීලා රචනා ලියන්න අවශ්‍ය කරුණු උගහා ගන්න අවශ්‍ය දේවල් සමහර ඒවට ෆොටෝ කොපි තාක්ෂණයේ දෙන්නේ නැහැ. අතින් මේ කොටස් පිටපත් කරගෙන මට ගෙනල්ලා දුන්නේ. ඉතින් ඒ අනුව ඒ රචනා ලිවීම ඒ කාලේ නම් කළා. පාසලේ ඉහළම ලකුණු දුන්නා රචනා සම්මානය. ඊට පස්සේ සත්මග කියලා දෙනුණා කතෝ කලාවත කතෝලික පදවියේ අගරදගුරු මෙහෙවපු සංගරාවක්. ඊටත් මම විශේෂාංග ලිපි ලිව්වා වයස අවුරුදු 15 16 17. අපි අවාසනාවට මම පුවත්පත් වලට ඒ ආදී සමස්ත ලංකා මට්ටමේ දේවල් වලට දේවල් ගිනින් අදහස් කරේ මේ මාධ්‍යයන්ට කියන්න ගියේ නෑ. ඒකට හේතුව අදවත් මම දන්නේ නෑ ඇයි කියලා. සමහර විට දිගටම අධ්‍යාපන කටයුතු සඳහා අධික කාලයක් ගත වීම ඒකට හේතු වුණා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වයස අවුරුදු 45 කට ඉක්මනට පස්සේ Facebook ගිනුමක් පටන් ගත්තා. ඒ මං ළඟ වැඩ කරපු කනිෂ්ඨ නීතිඥයෙක් වන
නිලංග හිටියරච් කියලා මහත්මයෙක් මට Facebook ගිනුමක් අරලා දුන්නා. ඔහු සමච්චල් කරලා වගේ කිව්වා මේ Facebook ගිනුමක් නැති කෙනෙක් දැන් ඉන්නවාද කියලා. ඒ අනුව ඒ ඉන්න කවියාදී මුලින් කියලා ඊට පස්සේ තව ලස්සන කතාවක් කියනවා මගේ විරිඳගේ පන්තියේ හිටපු ඇගේ හොඳම පාසල් මිතුරියක්. හැබැයි මට ඒ ගැන වැඩි මතකයක් නැහැ. ඈන් දුලිකා කියලා. ඇය Facebook එකේදී මගේ වාටිකාවක් වශයෙන් මා ලියන දේවල් කියලා අගය කරලා ඊට සම කතාන්තර ලියන්න ගත්තා. දඩයම් කතා, ජීවිතේ හමුණු එක එක චරිත, ඒ වගේම අවුත්ති නීතිගිනේ. එතකොට ඒ නීතිඥ වූතියේදී විවිධ පුද්ගලයන් විවිධ සිද්ධි සාමාන්‍යයෙන් අනිත් අයගේ ජීවිතවලට වඩා අපේ ජීවිත තුළ ඒ අත්දැකීම් අපූර්වයි, සමහර විශ්වාස කරන හැකි අභව්‍යයි. ඉතින් එහෙම ඒ අත්දැකීම් අලලා මම හැම සිද්ධියම නෙමේ ඒ පුද්ගලයන්ගේ අනන්‍යතාවයට ආත්ම ගෞරවයට හානි නොවෙන්න තෝරා බේරාගෙන ඒ අදාළ ඊට අදාළව කතාන්තර ලිව්වා, සිතැඟි ලිව්වා. ඉතින් ඒවා කියවලා වාසේ මාව බරපතල ලෙස උනන්දු කළා මේක පොතක් ලෙස පිට කරලා. ඊට පස්සේ ඒත් මම මේක සැලකුවේ නැහැ. ඊට පස්සේ ඒ පෙරත්ය දැඩිව දිගටම සිද්ධ වෙන්න ගත්තා. ඒ අනුව තමයි පොතක් පල කිරීමේ අදහස. කොහොම හරි මුදුන්පත් කරගන්න ඕන කියලා දැඩිසේ හිතට පාවෙද. මේ ඔබගේ කුළුඳුල් පොතද? එහෙම නැත්නම් මේ ඔබේ කීවෙනි පොතද? ඇත්තටම මේ මගේ මුද්‍රණ ద్వාරයෙන් පිටවන පළවෙනි පොතද. මීට කලින් මම එහෙම පොත ලියලා මුද්‍රණය කරලා මුද්‍රණ ద్వාරයෙන් පිට කරලා. अंदर आए वैभुतावल सत्मन करना अब पंखी दुली दियाई मठ किति लाई गहावली मलाई मठ अब पंखी अंदर सत्मन करना अपनी दुली दियाई मट के तेरी लाई गहवली मलाई मट अपनी වැසිගිනිනා වලා කුලීඩා බිඳු තවරා මහ පොළොවට මා වැසිගිනිනා දිවි ගමනේම කඳු මුදුනේඳ පිටුසෙනේ කඳු ලැබි සලනා අන්දර යයි වැහුතාවල්ලි සක්මන් කරනා අපපත්ති දුලේදියයි මට කෙතේනිලයි ගහවැලි මලයි මට අපපත්තිී
කවුරු හිස මුදුනේ මල් පළඳා කැකුළු මුවට පළ බැල නිලුවා තුරු හිස මුදුනේ මල් පළඳා කැකුළු මුවට පළ බැල නිලුවා දී දනු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මං තැනුවා අන්දර යායේ වැවුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි දුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි සමන්ත ප්‍රනාන්දු මහත්මයා මේ පොත ලියන්න ඔබ කොළඹපු හේතුවක් ඇතිනේ අපි කියමුද අහගෙන ඉන්න අපේ ශ්‍රාවකයන්ට අන්නේ හේතුව ගැන පොඩ්ඩක් මේ පොත ලියන්න ඇත්තටම මම පෙළඹුණේ කලින් කිව්වා වගේම කවුරුත් මට විශේෂයෙන් පොතක් පළ කරන්න කියලා නැහැ හැබැයි මගේ හිතේ මේ ආසාව තිබුණා නමුත් ඔබ දන්නවා නීතිඥයෙක් වුණාම හැමතිස්සෙම තියෙන්නේ ලියන්නයි කතා කරන්නයි. ඉතින් මේ දිගින් දිගට රැකියාවේ කටයුතු සඳහා ලිවීම හේතු කොටගෙන ඊට අදාළ පොත්පත් පරිශීලනය කරමින් කරුණු එකතු කරමින් ඊට අදාළ ලිඛිත දේශන ආදිය නඩු ආදිය සමන්විත වීම නිසාම මට හිතෙනවා මේ ලිවීම මට එපා වුණා කියලා. රසාස්වාදය සඳහා ලිවීම ටිකෙන් ටික එපා වුණා කියලා. ඊට පස්සේ මම කලිනුත් කිව්වා වගේ මගේ මං අන්තර්ජාලයෙන් හඳුනාගත් විදුලියක් වන ඈන් තමයි මේ කිව්වේ මේ පොත කොහොම හරි පිට කරමු කියලා. ඊට පස්සේ ඇයම මම දන්නෙත් නැහැ අයෝම ආශිර්වාදන කියලා ප්‍රසිද්ධ ලේඛිකාවක් ඉන්නවා කරුණාවන්ත අක්කා කෙනෙක්. ඇයව Facebook එක හරහාම සම්බන්ධ කරගෙන මේ සඳහා කපුගම කරලා දෙන ඉෂු වීරවර්ණ කියලා ඒ ජනප්‍රිය තරුණ ලේඛිකාවක් ඇගේ මාර්ගයෙන් මේ දුරකථනක ලබාගෙන මට දැනන්නේ නැතුව ඒ අවශ්‍ය ගෙවීම ආදී කරලා Facebook එකේ මම ලියලා තිබුණු ලිපි ලේඛන සියල්ලම භාගත කරගත්තා. ඇයිද ඒවා යවලා මේවා ටයිප් කරවලා ඊට පස්සේ තමයි මට දැනුම් දුන්නේ ගිහිල්ලා මේවල සූදුපත් බලන්න එහෙම කියලා. ඒකට කතා 20ක් විතර තමයි ලියලා තිබුණේ. ඊට පස්සේ මම තව අලුතෙන් කතා රාශියක් වේගෙන් ලියලා යොමු කරලා සාමාන්‍යයෙන් ලියන කෙටි කතා පිටක් ඒ කියන්නේ කෙටි කතා 7-8ක් 10ක් අඩංගු පොතක් නෙමෙයි කෙටි කතා 40කට වැඩි සංඛ්‍යාවක් තිබෙන පිටු 320ක් තිබෙන සාමාන්‍යයෙන් ලංකාවේ දක්නට නොලැබෙන අන්දමේ කතා සංග්‍රහයක් තමයි මේ නිකුත් කරන්නට හදන්නේ. එහි තිබෙන කෙටි කතා පමණක් නෙමෙයි මම හිතේමාවි කියලා දෙනවා කෙටි කතා වෙනි කතා සහ කෙටි කතා නොවන කතා. ඉතින් මෙහි ගෞරවයේ යනු මේ කොළඹන් හේතිවි පෙළඹීමේ හේතුව හේතුවට අදාළ ගෞරවයේ හිමිවන්න ඕන ඉෂුටත් අයමකටත් ඈන්ට්. හැබැයි ඊට පස්සේ මට අපේ දූදරුවන්ගේ මත් ගරුවන් අතර දෙනෙක් ඉන්නවා දියණියක් සහ පුතුන් දෙදෙනෙක් දියණිය ජපානයේ ලෙස අධ්‍යාපන අදර අදාන අතරම එයත් මාව නම්කොලා විවිධ විශාල සහයෝගයක් ලබා දුන්නා. මම ඉතා ආත්මార్థකාමී විදිහට එයා එක කතා කරන්න තියෙන කාලේ ෆෝන් ටෙලිෆෝනේ උබමින් ජංගම දුරකථනේ උබමින් මේ කතා සංස්කරණය කරන්න ලියන්න අදුපාඩු හදන්න මේවල ප්‍රතිචාර බලන්න ඒවට උත්තර ලියන්න වැය කළා ඒව උන් දරාගත්තා. ඒ නිසා මේ මම උන්ටත් මේ අවස්ථාවේ සම්බන්ධයෙන් මගේ ගෞරව ආදරේ පළකරනවා. ඔබේ මේ කුණුදුල් පොත කතෘ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් වෙනස් ප්‍රකාශන සමාගමක ප්‍රකාශනයක්ද? මේ පොත කතෘ ප්‍රකාශනයක් මගේ පුද්ගලික ප්‍රකාශනයක්. මෙහි නැවත මුද්‍රණයක් අලෙවිය යම් කරුණු උපුටා දැක ගැනීම මේන් වෙනස් නිර්මාණයක් කිරීම ආදී සියල්ලම ප්‍රවෘත්තියේ මගෙන් පමණක් අවස්ථිය ලබාගෙන නමුත් මේ පොත ප්‍රකාශනය සඳහා මට සහෝදරියක් මවක් හිතවතියක් මෙන්
උදව්කල අයෝමා සිරිවර්ධන මහත්මිය ඇය ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන අසෙනි ප්‍රකාශන කියලා ඇය මෙහි පොත සකස් කිරීමේ ටයිප් කිරීම සිදු කරලා ඒ අනුව මා ස්වේච්ඡාවෙන් ඇයට ඒ අසිනි ප්‍රකාශනයක් ලෙස ඉදිරිදැක්වීමට අවසර ඉඩකඩ ලබා දුන්නා. නමුත් මේ පොතේ සෑම කඩුවක් සම්බන්ධයෙන්ම අයිති තිබෙන්නේ කතු හැටියට මට. සමන්ත ප්‍රනන්ද මහත්මයා, ඔබේ පොතේ පරිගණක අක්ෂර සංයෝජනය කළේ කවුද? මම කලිනුත් කිව්වා වගේ මෙම පොතේ ටයිප් සෙටින් අපුරු සැකසුම් ඉතා පිළිවෙලට අලංකාරවත් වැරදි වලින් තොරව සිදු කළේ අසෙනි ප්‍රකාශක හිමි ජනප්‍රිය ලේඛිකා අයෝමා සමරසිංහ මහත්මයා. හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමවර වේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ කුකුලේ ළමදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ මුදු බඳ නෙලේ වෙනසේ කඳු වැටි ගංගා සාගර එකසේ පොළොවට සමවර වේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ වන ආශා මැනලන වේගේ ජීවන මඟ කළමේ ඒකම රස මුසුවේ මහමද වගුරේ වනවිල් මතුවේ පියුම් පිපිනට වේ මේ ජීවන කතරේ සැප දුක සමවර වේ ඉරහඳ පායන ලෝකේ ආලෝකය සැප දුක සමවර වේ සංගීත මතක.
ඔබ පාඨකයන්ට අපි ඔබේ පොතේ අන්තර්ගතය ගැන චුට්ටක් කියමු නේද මේ පොතේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම සකස් වෙලා තිබෙන්නේ කතාන්තරවල ඒ කතා සමහරක් ඒවා 100ට 100ක්ම කෙටි කතා ආකෘතිය ඇති කතා අනෙක් කතා කෙටි කතා වලට තරමක් සමාන එහි ගති ලක්ෂණ තිබෙන කතා ඒ වගේම මෙහි අඩංගු යම් ප්‍රමාණයක් කිසිසේත් කෙටි කතා නොවන කතා මේවට ප්‍රස්තුත වෙලා තිබෙන්නේ මාතෘකාගත වෙලා තියෙන්නේ දඩයම වනාන්තර වල ඇති ත්‍රාසයේ වීතිය සුන්දරත්වය ඒ වගේම විදේශ සංචාරවලදී මාලා දත්තකින් එහිදී මුණ ගැසුණු විවිධ චරිත ඒ වගේම නීතිය පිළිබඳ මූලික දැනුම ලබා දීම නඩු තීන්දුව වලට විනිශ්චයකාරයන් එළඹෙන ආකාරයේ එහිදී සලකා බැලන කරුණු මේවා ගැඹුරු නොවන අයුරු ඕනම පොඩි කෙනෙක් කියලා අදහස් කළේ උසස් අධ්‍යාපනයක් නැති කෙනෙක් වුණත් අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට රසාස්වාදී සහිතව කතාන්තරයක් ලෙස ඉදිරිපත් කිරීම. එසේම හාස්‍ය ඒ වගේම මිත්‍යාවට එරෙහිවීම මිත්‍යාව දෘෂ්ටි යම් යම් කරන වැරදි දෙස අනුකම්පා සහිතව බලා ඔහුටත් නොදැනීම ඒ වැරදි නිවැරදි වන ආකාරයට පණිවිඩයක් ලබා දීම තමයි මේ පොතේ අන්තර්ගතයේ මූලික පරමාර්ථය. ඉතින් මම දන්නේ උත්සාහයේ කොයිතරම් සාර්ථකද කියලා. හැබැයි මේ පොතේ සකස් කරන අවස්ථාවේ මේ ලිපි කියවපු බොහෝ දෙනා කියා සිටියා කියවීමේ ආසාව එක දිගට කියවාගෙන යන රුචිය මගේ කතාවල නොඅඳු තිබෙනවා. කෙසේ වෙතත් ඒක තීරණය කළ යුත්තේ කියවන අන්තර්ගතය ගැන තවදුරටත් තියෙනවා නම් ලිවීම සඳහා ඉතා දුෂ්කර කතා වර්ගයක් වන්නේ විද්‍යා ප්‍රබල මන්ද ඒ සම්පූර්ණයෙන්ම මවාගත් අබහුවේ කරුණක් උඩ ලියන හේයින් එහි තාත්විකත්වයේ පවත්වාගෙන යෑමත් කියවන්නා තුළ විශ්වාසය ඇති කිරීමත් වගේම තරමක විද්‍යා දැනුමකුත් අවශ්‍යයි. ඒ නිසා මා විද්‍යා ප්‍රබන්ධ දෙකක් මෙහි ඇතුළත් කොට තිබෙනවා. ඒ විද්‍යා ප්‍රබන්ධ දෙක එකක් තරුණ ආදරයත් ඊළඟ කරුණ බද්ධ කිරීමක් ශරීර අවයව බද්ධ කිරීමකුත් ආශ්‍රිතව තමයි ඉදුවතල් තිබුණේ. ඒ කතා දෙක මම අවසානයේ දෙක්ම විද්‍යා ප්‍රබන්ධයක් සේ තේරෙන්නට රචනා කරන්න උත්සාහ කළා. එයත් මේ පොතේ ඇති අන්තර්ගතයේ විශේෂයක් හැටියට මම හිතනවා. පොතේ මේ ලස්සන කවර නිර්මාණය කාගේද? පොතේ කවර නිර්මාණය සිදු කළේ දිනිඳු සිරිවර්ධන කියන මල්ලි. මම ඔහුට මල්ලි කිව්වේ මගේ බාල මල්ලි වෙන සුභාෂ් ශ්‍රීකණයන්දුගේ මිතුරෙක් පාසල් මිතුරෙක්. ඔහුට දෙනවා සම්ප්ලස් මූන් කියලා ආයතනයක්. ඔහු තමයි ඉතාමත් නිර්මාණශීලී සහ අලංකාර ලෙස නවීන තාක්ෂණයට ගැලපෙන්න පොතේ කවර නිර්මාණය සිද්ධ කළේ. Thank you.
वर्षे मई मास श्रीलंका බින්දුවයි 7යි 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 573යි 610 නැවතත් කියනවා නම් බින්දුවයි 7.3යි 573යි 618ට කෙලින්ම කතා කිරීමෙන් හෝ SMS පණිවිඩයක් ලැබීමෙන් මේ පොත ලබා ගත හැකි ආකාරයේ නම් මුදල් දෙවිය යුත්තේ කෙසේද එසේම ඔබගේ ලිපින එතකොට අප ලබා ගන්නවා ඒ අනුව මේ තැපැල් මාර්ගය හෝ මගේ හලාවත हरियाणा नेशनल बैंक हुए गिनो माना बिंदुआई हार सीआई दाहाई पनास हायाई पनास से एक लेसी अंक एक माध्यम दिया गया ना बिंदुआई हार सीआई दाहाई
प्रदेश उदीन मगे दर्वन हतर दिन मट मे संधाबादी सहबादी मगे सिंगल गुरु कुमार मट मे अवश्य सिंगल जन व्याकरण दोष आदिवादन पिटकावरे अलंकार सकास्कर दिन सिरिवर्धन महमाटी विशेष टाइप कर टाइप कर मुद्रण द्वारे अलंकार लेखन दिव्यटात තව බොහෝ දුරක් ගමන් කරන්න ඉඩ ලැබෙන්න කියලා සුභාශිෂණය කරනවා බොහොම ස්තුතියි පොතක් ගැන වතක් අපේ මේ වැඩසටහනට සහභාගී වුණාට ඒ වගේම ඉෂෝ වීරවර්ණ සෞරියත් මම දන්නේ නැතුව අයෝමා සිරිවර්ධන සෞරියව සම්බන්ධ කරලා ඈන් ප්‍රනාන්දු සමග මේ ගැන කතා කරලා මම දන්නේ නැතුව සියහඬහන ශ්‍රාවක ඔබ සෙනට සුලංගේ පාවියේ ඇවිත යාවී මා සිටු සිහින විමානෙන් ගෙනා මා සිටු सिहिन विमानिन गिना मा
तू पासले दिमा दिहा नित को निंबला एक रहस कथा नैसे बैगुने सुलंगे पावी पैवत आवी मासी तू सितू सीन विमान गिना माप तू पतू सीन विमान गिना माप तू पतू पोते ही मालियु शोक गीते उल्पतय ओबे नितिन हेलू बेलुम प्रिये सुलंगे पावी हैवत आवी मासितू सिहिन विमान गिना मापतू सिहिन विमान गिना मापतू पतू आस पूरा एहन ओबे हाँ ओबे हाँ दाई मेसिया हाँ दाई सिया हांडे रेडियो लोग जनप्रियतम अंतरजाल रेडियो सत्कारे सिया हांडे